मम पुंजी आसकरण रेनबो जेली हदनवा रेनबो कियानी तीन देदुनने पुंजी आय मे देदुनु पाट जेली एकट गुडाक आसवे ඔයාට මේ ප්‍රමාණය වැඩි නම් කැමති පාට ජෙලි පැකට් එකයි පොඩි ටින්කිරි එකයි අරගෙන 2018 අවුරුද්දේ මං කරපු මේ වීඩියෝ එකේ විදියට හදාගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාට කැමති අච්චෝකට මේක දාගන්නත් පුළුවන්. ඒක වගේම මේකත් අන්තර්ජාලයේ ඉතාමත් ප්‍රසිද්ධ ජනප්‍රිය රෙසිපි දෙකක්. මේ රේන්බෝ ජෙලි එක අන්තර්ජාලයේ හැමතැනම තියෙනවා. අපේම channel එකකින් තමයි සිංහලෙන් 2019 මුලින්ම මේක කළේ. අපේම channel එකට 122ක් subscribers ලා ඉන්නවනේ. ගොඩක් දිනක්ට මේ video එක ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා මං අද දවසේ ආයෙත් ඔයාලට ඉදිරිපත් කරනවා. ඔයා මේ රේන්බෝ ජෙලි එකට කැමති නම් like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්න. ඔයාගේ වටිනා comment එකත් මේ video එක යටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ඉස්සෙල්ම අපිට ජෙලි පැකට් 6ක් ඕනේ වෙනවා. මේ තියෙන්නේ ඒ පාට 6. ඒ වගේමයි මම මේ පෙළගස්සලා තියෙන්නේ දේ තුනේ පාටවල පිළිවෙලට අනුවයි. දම්, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. දේ තුනට පාට 7ක් තියෙනවනේ. ජෙලි පැකට් වල ඉන්ඩිගෝ කියන පාට හොයාගන්න බැරි නිසා මේ පාට 6 පාවිච්චි කරලා රේන්බෝ ජෙලි එක හදනවා. ඉන්ඩිගෝ කියලා කියන්නේ මේ දම් පාටට පස්සේ එන තද නිල් පාට වගේ පාටක්. ඉස්සෙල්ලම අපි ජෙලටින් ටික දිය කරගන්නයි යන්නේ. ඉස්සෙල්ලම ඇල්වතුර කෝප භාගයට දාලා ජෙලටින් මේස හැඳ හැඳ අරගෙන මෙන්න මේ ක්‍රමයට වතුර එක උඩට දානවා. ජෙලටින් දිය කරගන්න පහසුම ක්‍රමය තමයි ඉස්සෙල්ල මේ වගේ ඇල්වතුර පෙඟෙන්න තියෙන එක. මම මේකට ජෙලටින් කපාපු මේස ඇඳි හතරහමාරක් දැම්මා. දැන් මේක පෙඟෙන්න තියලා ජෙලි ටික දිය කරගන්නයි යන්නේ. දැන් මම මෙෂරින් කප් එකෙන් වතුර අරගෙන ඇලුමිනියම් කෝප්පෙට දානවා. හොඳටම නටන වතුර ප්ලාස්ටික් කෝප්පෙට දාලා ගන්න බැරි නිසා මම ප්ලාස්ටික් කෝප්පෙන් වතුර එකක් අරන් මේකට පෙන්නනවා. ජෙලි පැකට් එකකට නටන වතුර කෝප්පෙ බැගින් දාගන්නයි යන්නේ. මේ තියෙන්නේ ග්‍රෑම් 100 ජෙලි පැකට්. දැන් ඇලුමිනියම් කෝප්පෙන් නටන වතුර මිෂරින් කප් එකේ ගානට අරගන්නවා. ඒ විදිහට ජෙලි ටික සේරම දිය කරගන්නවා. මේ වෙලාවේ අපි දිය කරගත්තු ජෙලටින් වලින් තේ හැඳි භාගෙ භාගෙ මේ හැම එකකටම දාගන්නවා. එතකොට අපේ ජෙලි එක ටිකක් උකු ගතියකට ගන්න පුළුවන්. මේ ක්‍රමය මම මීට කලින් කියලා දීපු ජෙලි පතර වීඩියෝ එකේදී මං ඔයාලට කියලා දුන්න මතක ඇති. හැම බෝල් එකකටම හැඳි වෙන වෙනම තියාගන්න. රස්නේ තියෙන වෙලාවෙදිම ඉක්මනින් තිය කරගන්නවා. දැන් ඊළඟට ග්‍රෑම් 390ක් බර පොඩි ටින්කිරි ටින් එක මේ විදියට එකතු කරගන්නවා. දැන් ඊළඟට ටින්කිරි ටින් එකට හොඳට නටන උණු වතුර එකක් දාගන්නවා. දාලා ඒකේ තියෙන කිරි ටික සේරම හැඳි ගාලා එකතු කරගෙන බෝල් එකට දාගන්නවා. ඊළඟට ආයෙත් මෙෂරින් කප් එකේ ගානට නටන වතුර කෝප්පයක් මැනලා කිරි එකට දාගන්නවා. දැන් මේ කිරියකේ රසනේ තියෙන වෙලාවෙම පොඟවගත්තු ජෙලටින් ටික ඒකට එකතු කරනවා. ජෙලටින් ටික දැම්මට පස්සේ ලිපේ තියලා පොඩක් නටනකම් උණු කරනවා. මෙහෙම උණු කරනකොට අපේ ජෙලටින් ටික හොඳට දිය වෙනවා. දැන් අපේ ජෙලටින් ටික හොඳට දිය වෙලයි තියෙන්නේ. දැන් මේක පැත්තකට අරගෙන ආයෙත් බෝල් එකට දාලා නිවෙන්න තියෙනවා. හොඳටම කූල් වුණාට පස්සේ මේ වගේ පොඩි කාලි මිශරින් කප් එකකින් ගානට වීදුරු පහකට මෙන ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච ටික මේ සැහෙන්දෙන් ගානට මැනලා දාගන්න ගමන් සමාන කොටස් පහකට බෙදා ගන්නවා. ඊළඟට අපේ ජෙලි ලේයර්ස් දාන බොක්ස් එකට මේ වගේ බට ටිකක් ගා ගන්න ඕනේ. දැන් මේක පොඩ්ඩක් මිදෙනකන් ෆ්‍රිජ් එකේ තියලා අරන් එනවා. දැන් අපේ බොක්ස් එක ෆ්‍රිජ් එකේ තියලා අරන් ආවා. ඉස්සෙල්ලම දම් පාට ලේ එක දාගන්නයි යන්නේ. ඔන්න දාගත්තා. දැන් මේක මම ෆ්‍රීසර් එකේ ගිහලා තියලා අරන් එනවා. දැන් මම මේ ජෙලි එක සෙට් වෙන්න විනාඩි 6යි තිබ්බේ. එක එක්කෙනාගේ ෆ්‍රිජ් වල තියෙන කූල් එක අනුව මේ වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා විනාඩි 6කට විතර පස්සේ චුට්ටක් එළියට අරගෙන ඇඟිල්ල තියලා බලන්න. ඇඟිල්ලේ ඇලෙවෙන්නේ නැත්තම් එළියට අරගෙන ඉන්න.
ඇලෙනවා නම් තව චුට්ටක් ෆ්‍රීසර් එකේ තියන්න. අනිත් එක තමයි මේ ලේයර් එකෙන් ලේයර් එකට ගොඩක් හයි වෙන්න හොඳ නැහැ. ගොඩක් හයි වෙලා මේ ඇලෙන ගතිය නැති වුණොත් ඊළඟ ලේයර් එක දානකොට ඇලෙන්නේ නැතුව මේව වෙන් වෙලා වගේ තියෙයි. එතකොට කපනකොට මේ ලේයර්ස් ලේයර්ස් වෙන් වෙලා යයි. දැන් ඊළඟට අපි කිරි ලේයර් එක දාගත්තා. කිරි ලේයර් එකට පොඩ්ඩයිනේ තියෙන්නේ. ඒ නිසා ඒක ඉක්මනට සෙට් වෙනවා. මගේ කිරි ලේයර් එක විනාඩි 4-5ක් යනකොට සෙට් වෙලා තිබුණා. ගන්න හැම සැරේකම මේ වගේ ඇඟිල්ල චුට්ටක් ලාවට උඩින් තියන්න. ඇඟිල්ල ගෑවෙන්නේ නැත්තම් අන්න හරි. දැන් ඊළඟට නිල් පාට ලේයර් එක දාගන්නයි යන්නේ. හැඳ මේ වගේ තියලා හැඳ පිටපැත්තට මේ විදිහට හැමීහෙට වක් කරන්න. එතකොට එහාට මෙහාට විසිවෙන්නේ නැතුව ලස්සනට වැටෙනවා. දැන් මේකත් ෆ්‍රීසර් එකේ තියලා විනාඩි 5කින් මං අරන් එනවා. මං කිව්වේ ඔයාගේ ෆ්‍රිජ් එකේ ඔයා දාගෙන තියෙන කූල් එකේ ප්‍රමාණය අනුව මේ වෙලාව වැඩි අඩු වෙන්න පුළුවන්. දැන් ඊළඟට ආයේ කිරි ලේයර් එක දාලා ෆ්‍රීසර් එකේ තියනවා. ඒකත් විනාඩි 4කට පස්සේ මං අරන් ආවා. දැන් ඊළඟට කොළපාට ලේයර් එක එකතු කරගන්නවා. ඒකත් ගිහලා ෆ්‍රීසර් එකේ තියලා විනාඩි 6කට පස්සේ මං අරන් එනවා. මේ වෙලාවෙන් පස්සේ දාන ලේයර්ස් ටිකක් ඉක්මනින් සෙට් වෙනවා. මොකද අපි එළිය ගොඩක් වෙලා තියෙනකොට කූල් එක ඇවිල්ලා චුට්ටක් සෙට් වෙන්න පටන් ගන්නවා. දැන් ආයෙත් කිරි ලේයර් එක එකතු කරගන්න ඕනේ. ඒකත් විනාඩි 4ක් තියලා මං අරගෙන ආවා. දැන් එකතු කරගන්නේ කහ ලේයර් එක. ඒකත් ෆ්‍රීසර් එකේ දාලා විනාඩි 5කට පස්සේ මං අරන් එනවා. දැන් ආයෙත් කිරි ලේයර් එක එකතු කරගන්නවා. ඒකත් ෆ්‍රීසර් එකේ දාලා සෙට් කරලා අරන් එනවා. දැන් දාගන්නේ තැඹිලි පාට. මේ වගේ හැඳ තියලා පරිස්සමින් දාගන්න. පේනව නේද ලස්සන? මේකත් මම ෆ්‍රීසර් එකේ තියලා විනාඩි 5කට පස්සේ අරන් ඇවිල්ලා අන්තිම කිරි ලේයර් එක එකතු කරගන්නවා. හැම වෙලාවෙම හැම ලේයර් එකකට පස්සේ ඇඟිල්ල පොඩ්ඩක් මේ වගේ තියලා බලන්න ඕනේ. දැන් අන්තිම ලේයර් එක රතු පාට ලේයර් එක. ඒකත් මේ වගේ හැඳ තියලා දාගන්නවා. හරි ලස්සනයි, හරි පිළිවෙලයි. ඊළඟට මේ වගේ ටූත් පික් එකක් අරගෙන ඇතුලේ තියෙන මේ වගේ බුබුලු කඩලා දානවා. දැන් ආයේ ෆ්‍රීසර් එකේ තියලා විනාඩි 5කට පස්සේ අරන් එනවා. මේ බලන්න, තේ දුන්නක් වගේ ලස්සනට පායලා. රේන්බෝ ජෙලි. දැන් ඔයාලට මේක සර්ව් කරනකම් ෆ්‍රිජ් එකේ නෝමල් කොටස තියාගන්න පුළුවන්. ආයේ ෆ්‍රීසර් එකේ දාන්න එපා. ගල්වේ කන්න බැරුව යයි. එහෙනම් අපි මේ ලස්සන රේන්බෝ ජෙලි එක එළියට ගන්න කොහොමද කියලා බලමු. මේ බලන්න කොච්චර ලේසියෙන් ගලවන්න පුළුවන්ද කියලා. මේ වගේ බොක්ස් එක පොඩ්ඩක් දෙපැත්තට ඇදලා තට්ටුවක් දැම්මම නිකම්ම ගැලවෙනවා. ඊට පස්සේ බොක්ස් එකේ පියනට වඩා පොඩි පියනක් ඇතුළට තියලා මෙන්න මේ විදියට තට්ටුවම ගලවලා එළියට ගන්නවා. හරි ලේසි. දැක්ක නේද? රේන්බෝ ජෙලි කේක්. මේ බලන්නකෝ, ඒ පියන ලේසියෙන් එළියට අරගත්තා. මන් දීපු ප්‍රමාණවල වලට අනුව ඔයත් හැදුවොත් ඔයාටත් මේ වගේ ලස්සන රේන්බෝ ජෙලි ලේයර් කේක් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ගානට මේ විදියට කපා ගන්නවා. ඔන්න විශේෂ ටිප් එකක්. ජෙලි එක කපනකොට ඇදෙන්න බලනවනේ. බයෙන් බයෙන් ගැහි ගැහි තමයි කපන්න වෙන්නේ. ඔන්න මං ඔයාලට හොඳ රහසක් කියනවා. පිහිය පොඩක් වතුරේ කියබලා හැමීහිට කපා ගන්න. හරි ලේසි. මේ වගේ පොඩක් පිහියෙන් කපලා අතින් අනිත් පැත්ත පොඩක් ඇඩ් කරන්න. එතකොට කපා ගන්න ලේසි. කොහොමද අපේ රේන්බෝ ජෙලි ටික? ලස්සනයි නේද? පොඩි අයගේ පාටි එකක් තියෙනකොට කලින් දවසේ මේ විදියට හදලා කෑලි කපලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. පාටි එක වෙලාවට හරි සතුටින් රස විඳි. ඔන්න තවත් රහසක්. කපලා ඉවර වෙලා ෆ්‍රිජ් එකේ තියෙනකොට එක උඩ එක තියන්න එපා. එතකොට ඔක්කොම එකට ඇලෙයි. මං කිව්වේ අර තට්ටුවක් දාලා
ඊළඟ තට්ටුව දානකොට කලින් තට්ටුව ගොඩක් වේලිලා තියෙන්න බෑ. එහෙම ගොඩක් වේලිලා තිබුණොත් දෙක එකට ඇලෙන්නේ නැතුව යයි. ඒ නිසා ඒ කියපු විදියට ගොඩක් වේලෙන්නේ නැතුව ගානකට වේලුණාට පස්සේ ඊළඟ තට්ටුව දැම්මොත් මේ විදියට හොඳට ඇලිලා තියෙයි. එතකොට මේ වගේ නවනකොට කැඩෙන්නේ නැහැ. ඔයාට මේ ප්‍රමාණයන් වැඩි නම් හැම පැකට් එකකින්ම භාගෙ භාගෙ අරගෙන හදාගන්න ඉතුරු ටික ආයෙ පස්සේ හදාගන්න. මේ රේන්බෝ ජෙලි එක හැදුවට පස්සේ අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. ඔයා අපේ අම්මාගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මාගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. බොහොම ස්තුතියි.